But I was the Chapa Bandar Mathematic Yam Saka Chavak Gila Apunisa may rally someone NGO Sambanding Obakua may rally NGO Barret Patula Kilakua Mayor Hamadama Mavanahadana Antarjatika Jatantar Rakusek Sambandin Karnama Nabutika Kauruari, Mami Gene Yojana, Addinekaranone. Mekanikan ara wacana haram baking karanna bae. Dan antarjala pahasukam tibenawa, pustakala pahasukam tibenawa, lipi lekana hoyagena, wartha hoyagena meka mahansiyala karanna ona wedak. Mekanikan me microphone ekak issara kaata gila karanna bae. Meka balan innat man me kiyanne. Dan oba baluwoth ehema Lankaye me mohothe siddha wenna sieluma dewal yam sitiyemakata anu siddha wenne. Ewa dan tiyenawa. Obata balanna puluwan. Da api nawatha saakatcha passata geninthoth me ratu katta wedasaranne obath ekka me medirin indagena mama kiwwa kalakata kalin. පහුගිය මැතිවරණය සහ ඒ ආසිත සිදීම් සියල්ල කුමන්ත්‍රණයකට අදාළයි. ගෝඩ් මද චන්ද්‍රිකා. ඒක මම දිගටම කිව්ව නැවත මම එකින් එක කියන්නේ අහුවත් මම කියන්නම් ඔබ. දැන් මහින්ද රාජපක්ෂ ප්‍රශ්නේ හැටියට ගත්තොත් පිළිතුර චන්ද්‍රිකා නෙවෙයි. මහින්ද රාජපක්ෂ ප්‍රශ්නේ හැටියට ගත්තොත් පිළිතුර රනිල් නෙවෙයි. මහින්ද රාජපක්ෂ ප්‍රශ්නේ හැටියට ගත්තොත් පිළිතුර මෛත්‍රී නෙවෙයි. ඒක හරි පැහැදිලි. එතකොට දැන් සිද්ධ වුණේ මොකද්ද? ලංකාවේ ඒ දවස ඒ මොහොතේ යුද්ධය ඉවර වෙනවා. ලංකාව චීනයත් එක්ක ඍජු ගනුදෙනු කරන්න හදනවා. එතකොට මේ පවතින තත්ත්වය ඇතුළේ ඉන්දියාවේ ප්‍රතිවිරෝධතාව, ඉන්දියාව චීනය සමග කලාපය තුළ නැවත ගොඩනැගෙන ප්‍රතිවිරෝධතාව සහ අර දෙමළ ඩයස්පෝරාව හරහා විශේෂයෙන්ම ඇමරිකානු දේශපාලනය සහ UN හරහා එන බටහිර දේශපාලනය ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න පටන් ගන්නවා. ලංකාවේ රාජ්‍ය නොවන එක පොකුරක් පොදියක් වැඩ කරන්න පටන් ගන්නවා. ඩොලර් බිලියන ගණන් ලංකාවට එනවා. ඒක තමයි ඇත්ත. දැන් මේ 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 බහරකාරීත්වයේ තිබුණ චන්ද්‍රිකාට චන්ද්‍රිකේක පැහැදිලිව තැන් තැන්වල කියලා තියෙන එක කරපු විදිය. ඒ කියන්නේ මෛත්‍රී බල සිරසෙන ඇදලා ගත්ත හැටි රහස් සාකච්ඡා කරපු හැටි ඔක්කොම කියනවා. මම නැවත කියන ඉදිරි සාකච්ඡාවකට අදාළව මෙය ජනතා පෙළ ගැස්මක් නොවේ. ඒ සිද්ධ වුනේ. ඒතර මම කියන්න හදන්නේ මේ මොහොතේ විග්නේශ්වරන් ඔය ටික කරන්නේ සම්බන්ධන් ඔය ටික කරන්නේ විහිළුවට නෙවෙයි. මේක විශාල කතිකාවක කෑල්ලක්. ඒ නළු ස්ක්‍රිප්ට් එක තියෙනවා. බිමල් රත්නායක මන්ත්‍රීතුමා කියනවා මේ ජනතාව කවුද වැඩියෙන් දමිල කියන එක. ඔවුන්ගේ ආකර්ෂණය දිනා ගන්න උන්ට බලපොරයක් තියෙනවා. මං හරි මං හිතන්නේ. ඒ බලපොරේ දිනා ගැනීම. ඒක තියෙන්නේ හරිනේ. දැන් ඒක මෙහෙමනේ වෙන්නේ. දැන් මේ මේ නළුවන්ට එක තේරෙන්නේ නැතුව ඇති. ආර සම්බන්ධන සමහර විට දන්නේ නැතුව ඇති. ඇත්තටම ආර සම්බන්ධයට වෙන දේවල්. ප්‍රභාකරන්ටත් ඒකම වෙන්නේ නැති. දැන් ඔහු හිතන් ඉන්නවා වෙන්න පුළුවන් මේ මොහොතේ මම තමයි හීරෝ කියලා. එහෙම හිතනවා ඇති. මම මෙටි කරගන්නම් කියලා හිතනවා ඇති. මෙහෙමනේ බුද්ධික දැන් මේ ඔක්කොම හිතන්නේ මැරෙන්නේ නැහැ කියලානේ. ඔක්කොම ඉතින් මැරෙන්නේ නැහැ අපි මේ මේ අමරණීයයි අපි මේ කිරුල පළඳිනවා කියලා හිතාගෙන ඉන්න. මම කියන්නේ ඒක නෙවෙයි පුද්ගලයාගේ මනස තමයි පාවිච්චි වෙන්නේ අරකට. දැන් මෝඩ වෙන තරමට අර ඇජෙන්ඩයකට පාවිච්චි වෙනවා. ඒ කියන්නේ ගොන් වෙන තරමට අර ඇජෙන්ඩයකට පාවිච්චි වෙනවා. තණ්හා වැඩි වෙන තරමට ඇජෙන්ඩයකට යූස් වෙන දේ වැඩි. ඒක තමයි වෙමින් තියෙන එක. දැන් ඔබට දැන් මේ බලන්න මේ මැයි රැලි දෙතුන් පැත්තටම ගිහිල්ලා ඉත්තු මාරු වෙන හැටි. එකම මූණු, එකම උපදේශකවරු, එකම කලාකරු, එකම උගත්තු යයි කියා ගන්න අය. මේක රංගමඩලක් නේ. මම කියන්නේ ඊට එහා කතා. වැටෙන් එහා පැත්තක තමයි මම කියන්නේ. මේක පැහැදිලි කුමන්ත්‍රණයක්. ඒතර කුමන්ත්‍රණ කරුවන් ආර්ථික ඝාතකයන් මේ මොහොතේ ලංකාව පුරාම වැඩ. මේ නැටුම දිහා බලන්න මම හිනා වෙනවා ඇති. දැන් ප්‍රධාන කතිකාව ඇත්තටම හැම දේශපාලන සාකච්ඡාවම ගොඩනැගෙන්නේ මහින්ද රාජපක්ෂ වටේනේ. මහින්ද වටේදම කතාව ගොඩනැගෙන්නේ. මම කියන්නේ ඒක නෙමෙයි කතාව. මහින්ද රනිල් මෛත්‍රී චන්ද්‍රිකා මපට් කතාව දින එහා පැත්තේ. ඒක තේරුම් ගන්න මේ වාර්තා පරිශීලනය කරන්න ඕනේ. සිද්ධ වෙන දේවල් බලාගෙන ඉන්න ඕන හරියටම. මොනවද ජාත්‍යන්තර සමුළුවේදී කතා කරන්න කියලා බලන්න ඕනේ. ලංකාවේ දැන් මොකද කරන්න හදන්නේ? ලංකාවේ කරන්න හදන්නේ රාජ්‍ය ව්‍යුහාත්මක වෙනස් කරන එක. ලංකාව යුද්ධය අවසාන කරන මොහොත වන විට ඒකීය රටක් හැටියට ශක්තිමත් වෙනවා. ඔබ දන්නවා ලෝකේ පුරාම එක රටක් කියන්න තමන්ගේ රටේ යුද බලය පාවිච්චි කරලා රට එක තැනකට ගෙනම රටවල් හරි අඩුයි. උතුරු කොරියාව ගන්න එපා, උදාහරණයකට කියුබාව ගන්නත් එපා. එතකොට ලංකාව ඒ මොහොත වන විට සියලුම ජාත්‍යන්තර බලල්ලන් එහෙමම තියෙද්දී යුද්ධය අවසන් කළ එක තැනකට එනවා. ඒ ඓතිහාසික තත්වයක්. මේ සිදුවීම තමයි ජාත්‍යන්තරයේ කම්පණයට පත් කරන්නේ. බය කරවන්නේ. ඉන්දියාවේ මේ හද ගැස්ම වැඩි කරන්නේ මේ සිද්ධිය. මේ සිද්ධියෙන් එහාට මහින්දට සිද්ධ වෙච්ච දේ ගැන අදහසක් නැති වෙනවා. මහින්ද දන්නේ මොකද්ද උනේ කියලා. ඒ ජයග්‍රහණේ ඒ අර්ථයෙන්. මගේ අර්ථයෙන් මම යුද විරෝධියෙක්. මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කෝණයෙන් ඒක දිහා බලලා ඒ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ඒ ජයග්‍රහණය ඔහුට කියව ගන්න බැරි වෙනවා.
ඒ වටේ ඉන්න නඩේට කියව ගන්න බැරි වෙනවා. ඒ නිසා ඇතිවෙච්ච සිදුර නැත්තම් දුර්වලතාව තමයි අර රාජ්‍ය නුවණ ආයතන මෙහෙයුමට පාවිච්චි වෙන්නේ. හරියටම ලංකා